ලක්තිරණ පුවතකට එහා ගිය රටගෙනකේ කුමාක් පෙරේදා මේ පාර්ලිමේන්තුව තුළ ගරු අධිකරණයේදී විජේදාස රාජපක්ෂ මහත්මයා මගේ නම සඳහන් කරමින් කරපු ප්‍රකාශන නිසා මට විශාල අගතියක් සිද්ධ වෙලා තියෙනවා. අද රට පුරාම සමාජ ජාලවල මට මඩ ගහනවා මේ ප්‍රකාශයේ ප්‍රතිඵලයක් විදියට. ඒ නිසා මේ ගැන පැහැදිලි කිරීමක් කරන්නට මට ලැබුණු අවස්ථාවට තමුන්නාන්සේට ස්තුතිවන්ත වෙනවා. පෙරේදා අධිකරණ ඇමති විජේදාස රාජපක්ෂ මහත්මයා ප්‍රකාශ කරා 2020 සැප්තැම්බර් මාසයේ ලංකා මුහුදු තීරය තුල අනතුරට ලක්වෙච්ච නිව් ඩයමන්ඩ් නෞකාව ලංකාවේ මුහුදු සීමාවෙන් එළියට ගෙනියන්නට මම හිටපු ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් ඉල්ලීමක් කළා කියලා. මේක සාවද්‍ය ප්‍රකාශයක් විදියට මම දකිනවා. ඇයි මම එහෙම කියන්නේ? සාවද්‍යතරනේ ද්වේෂසහගත සාවද්‍ය ප්‍රකාශයක් විදියට මම දකිනවා. අධිකරණ ඇමතිතුමාම සභාගත කරනවා මේ මුදා හැරීමට අදාළ නියෝගය. නියෝගය දීලා තියෙන්නේ හිටපු විදේශ ලේකම් ජයනත් කොළඹගේ මහත්මයා. නාවක හමුදාපතිරේ ඊමේල් පණිවිඩය යවනකොට එහි කියලා තියෙන්නේ මේ විදියට. HE the president has directed me to inform you to release the empty new diamond considering the potential danger of keeping the unmanned and damaged ship in Sri Lankan waters due to deteriorating weather conditions. සිංහලෙන් කියනවා නම් මේ අනතුරට ලක් වී ඇති නැව මුහුදු තීරය තුල රඳවා තිබීමේ තනදුවා ගැනීමේ තියෙන අනතුරුදායක බව සලකා මුහුද රළුවන්නට පෙර නැව ලංකා මුහුදු තීරයෙන් ඉවත් කරන ලෙස ජනාධිපතිතුමා උපදෙස් දී ඇත කියා. නමුත් විජේදාස රාජපක්ෂ මැතිතුමාට මේක මදි. ඔහුට ඕනේ මේකට මාව පටලවා ගන්නට. ඒ නිසා මොකද මම ඒ කාලේ වෙළඳ වෙරළ සංරක්ෂණ රාජ්‍ය ඇමති. ඒ නිසා විජේදාස රාජපක්ෂ මහත්මයා කියනවා ඔව් හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහත්මයාට කතා කරලා ඇහුවා කියලා මේකේ ඇත්ත නැත්ත හොයන්න. දැන් මේ නියෝගයක් දීලා තියෙනවා, ඊමේල් එක තියෙනවා. හැබැයි මෙතුමාට ඕනේ මේකේ ඇත්ත නැත්ත හොයන්න. ඉතින් ඒ නිසා එතුමා කතා කරා, මෙතුමා කියනවා ගෝඨාභය රාජපක්ෂ මහත්මයා කිව්වලු ගරු නාලකගොඩේ මැතිතුමත් මේ ගැන ඇහුවා. නමුත් ජනාධිපතිතුමා කිව්වා කියලා නීතිපති උපදේශ හදගෙන තමයි නැව නිදහස් කරන්න ඕනේ කියලා. ඉතින් ගරු විජේදාස රාජපක්ෂ මහත්තයා වෙන කිසිම සාක්ෂියක් නැහැ. මම කිව්වා තියෙනවනම් සභාගත කරන්න කියලා. මේ දුරකථන පණිවිඩයක් විතරයි තියෙන්නේ. ඉතින් දුරකථන පණිවිඩ අපිටත් ගන්න පුළුවන්නේ. ඉතින් ඒ නිසා මමත් කතා කළා ගෝඨාභය රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමාට ඊයේ හරියටම උදේ 11:50ට. මම එතුමගේ ඇහුවා ගරු විජේදාස රාජපක්ෂ මහත්තයා මෙන්න මෙහෙම කතාවක් කියලා තියෙනවා, ඒ කතාව ඇත්තද කියලා. එතුමා මට කියනවා පිස්සුද, මතක නැද්ද ඔය නැව යවනවට ඔයත් පොඩ්ඩක්වත් කැමති වුණේ නැහැ නේ කියලා. මම කිව්වේ නීති උපදෙස් අරගෙන කරන දෙයක් කරන්න කියලා විදේශ ලේකම්ටයි මීපැකේ සභාපතිරයයි කියලා. ඉතින් මේක තමයි ජනාධිපතිතුමාගේ මතය. ඊට පස්සේ මම කතා කරා ජයනත් කොළඹගේ මහත්මයාට. එතුමා හිටියේ පිටරටක. කතා කරේ 12:20කට දවල්. මොකද එතුමා කිව්වේ? එතුමා කියනවා sir I don't understand why they are dragging your name into this. You have never spoken to me on this issue. ඔබතුමාගේ නම මේකට ගේන්නේ මොකටද කියලා මට තේරෙන්නේ නැහැ. ඔබතුමා මට කිසිම වෙලාවක කතා කරලා නැහැ කියලා විදේශ ලේකම්තුමා කියනවා. ඊට යන්නේ ඒ නිසා තමයි මම කිව්වේ මේක සාවද්‍ය ප්‍රකාශයක් කියලා. ඊළඟට ජයන්ත කොළඹගේ මහත්තයා තවදුරටත් මට මෙන්න මේ දෙයක් කියනවා. එතුමා කියනවා මේ නැව තෙල් මෙට්‍රික් ටන් 270,000ක් තිබිච්ච තෙල් නැවක්. මේ තෙල් නැව බැරි වෙලා හරි තෙල් කාන්දුව සිද්ධ වුණා නම් තව අවුරුදු 20කටවත් මේ රට සංචාරක ගෙන්න ගන්න බැරි මහා විශාල හානියක් වෙනවා. අන්න ඒ නිසා තමයි මේක මුහුදු තීරෙන් එලිට ගන්නට ඒ වෙලාවේ බලධාරීන් තීරණය කරේ කියලා තියෙන්නේ. ඕන දෙයකට හේතුවක් තියෙනවා. මේක මේ මහා කුමන්ත්‍රණයක්, මේ කවුරු හරි කරපු මගඩියක් කියලා පෙන්වන්නට උත්සාහ කරන්න එපා. ඊළඟට ඕනම මාධ්‍යවේදිකුට දැක් එහෙම නැත්නම් ඕනම ඇමතිකරුවෙකුට මන්ත්‍රීකුට කතා කරලා අහන්න පුළුවන් හිටපු ජනාධිපතිතුමාගෙන්, එහෙම හිටපු විදේශ ලේකම්තුමාගෙන් මේ ගැන. මොකද ඒ අය වගේකින් බාර ගන්නවා. මේ කොහොමත් ඉන්න මාව මේකට පටලවා ගන්නට කිසිම අවශ්‍යතාවක් මට පේන්නේ නැහැ. ඊළඟට මට හිතෙනවා මේක මේ පහුගිය දවස්වල මම අර අධිකරණ අමාත්‍යාංශයට සම්බන්ධ ප්‍රතිශස්ත්‍ර පන්ත ගැන, එහෙමත් නැත්නම් මේ එක්ස්ප්‍රෙස් පර්ල් වන්දිය ප්‍රමාද වීම ගැන කතා කරපු නිසාද හදිසියේ මාව මේකට පැටලෙන්නේ කියලා. ඊළඟට තවත් වැදගත් දෙයක් කියන්න ඕනේ ගරු කතානායකතුමනි, මේක ඉතාමත්ම වැදගත්. විජේදාස රාජපක්ෂ ඇමතිතුමා මගේ නම සඳහන් කරේ 2020 සිදු නිව් ඩයමන්ඩ් ලංකා නෞකා අනතුර සම්බන්ධයෙන්ුයි. එතුමා ඒක පැහැදිලි කරා මම ඇහුවාම. නමුත් අවසනකට වගේ ඔහුගේ මේ ප්‍රකාශය නිසා හුඟක් දෙනෙක් පටලගෙන තිබෙන්නේ එක්ස්ප්‍රෙස් පර්ල් නැව සම්බන්ධයෙන් මේ ප්‍රකාශය කළා කියලා. නිව් ඩයමන්ඩ් නෞකාව හා එක්ස්ප්‍රෙස් පර්ල් නෞකාව කියලා කියන්නේ සම්පූර්ණයෙන් වෙනස් දෙකක්. නිව් ඩයමන්ඩ් ලංකා නෞකාවේ සිද්ධිය සිද්ධ වෙන්නේ 2020 සැප්තැම්බර් මාසේ. ඒක ගිලෙන්නේ නැහැ. ඒකෙන් විශාල පරිසර හානියක් වෙච්ච බවටත් වැඩි වාර්තාවක් නැහැ. නමුත් එක්ස්ප්‍රෙස් ඩයල් නෞකාව ගිලෙනවා ලංකාවේ. ඒකෙන් විශාල පරිසර හානියක් වෙනවා. ඒක වෙන්නේ 2021. මේ දෙක සම්පූර්ණ වෙනස් දෙකක්.
විජේදාස රාජපක්ෂ මහත්මයා මගේ නම එක්ස්ප්‍රෙස් වලට සම්බන්ධ කරේ නැහැ. එතුමා කතා කරේ නිව් ඩයමන්ඩ් ගැන. නෝ තවසනාවකට වගේ ප්‍රකාශ කළේ එක්ස්ප්‍රෙස් පර්ල් ගැන කතා කරද්දී නිසා උගාක් මාධ්‍ය පව විශේෂම සමාජ මාධ්‍ය මේක පටලගෙන තියෙනවා. පටලගෙන මේ එක්ස්ප්‍රෙස් පර්ල් ගැන තමයි මේ කතා කරේ. එක්ස්ප්‍රෙස් පර්ල් නම මම එලියට යන්න ගෙනියන්න අවසර දුන්නා කියලා කතාවක් යනවා. එක්ස්ප්‍රෙස් පර්ල් ගැනත් මම ඊයේත් පැහැදිලි කරා මේ කාරණේ. එද පෙරේදත් පැහැදිලි කරා එක්ස්ප්‍රෙස් පර්ල් නැව ගිලෙන්නේ 2021 ජූනි මාසේ. ඒ ගිලෙන වෙලාවේ මම වෙරළ සංරක්ෂණ රාජ්‍යමත්ව වෙලා හිටියට සුමාන කීපයට ඇතුළත මාව ඒ අමාත්‍යංශයෙන් මාරු කරනවා. ඊට පස්සේ ගරු මොහන්සිල් ඇමතුමා තම ඇමතිවරයා බවට පත් වෙන නිසා පෞගිය මාස 22ම මම මේකට කිසිම සම්බන්ධයක් නැහැ. මේ කමේ කමිටු වලට මට වාඩි වෙන්න විදියක් නැහැ. මම එතන හිටියේ නැහැ. ඉතින් ඒ නිසා මේ 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 විෂය මට අදාළ නැහැ. ඊළඟට එක්ස්ප්‍රෙස් පර්ල් සම්බන්ධයෙන් අද තියෙන්නේ වන්දි සම්බන්ධයෙන් නීති දෙපාර්තමේන්තුවේ වැඩ ප්‍රමාද වීම ගැන ප්‍රශ්නයක්. ඒ කියන්නේ කවුරු හරි නඩුව ප්‍රමාද කරාද කියන එකද විජේදාස රාජපක්ෂ මහත්මයා පහුගිය දවස්වල ඉතාමත්ම ආන්දෝලනාත්මක ප්‍රකාශයක් කරලා කවුරු හරි කියන්නේ මේ සම්බන්ධයෙන් අල්ලසක් ගත්තා කියලා කිව්වා. අල්ලසක් ගන්න ඕන නම් අල්ලසක් ගන්න ඕනේ නීතිපති දෙපාර්තමේන්තුවට බලපෑම් කරන්නනේ. අල්ලසක් ගන්න ඕන නම් අල්ලසක් ගන්න ඕනේ නඩුදානක ප්‍රමාද කරන්නනේ. එහෙනම් ඒක කරන්න පුළුවන් කාටද? නීතිපති දෙපාර්තමේන්තුවට සම්බන්ධ කෙනෙකුට. නීතිපති දෙපාර්තමේන්තුව සමග හිතවත්කමක් තියෙන කෙනෙකුට. ගරු කතානායකතුමනි පහුගිය අවුරුදු 7ේම නීතිපති දෙපාර්තමේන්තුව මට විරුද්ධව නඩු කිව්වා. මම නඩු කිය ගීතේ ඒ නඩු කිව්වත් මේ වගේම බොරුව සම්බන්ධයෙන් 2015 බැඳුම් කර සම්බන්ධයෙන් මම කතා කරපු නිසා මට ඒ වෙලාවේ රනිල් වික්‍රමසිංහ මහත්මයා අගමැතිවරයා වශයෙන් හිටියේ, විජේදාස රාජපක්ෂ මහත්මයා අධිකරණ මැතිවරයා වශයෙන් හිටියේ, මට පටන් ගත්ත චෝදනා 9 විතර පරීක්ෂණ ඒ මොකක්වත් කරගන්න බැරි නොවෙන තුරු එකකට නඩු දැම්මා. ඒක අවුරුදු 7ක් නඩු කියලා කිසිම දෙයක් නැහැ කියලා මම නිදොස් කරන දාස් කරා. එතකොට මට තියෙනවාද නීතිපති දෙපාර්තමේන්තුවත් සමග සම්බන්ධයක්? එන හොයලා බලන්න මේ නීතිපති දෙපාර්තමේන්තුවෙන් නඩු අයින් කරගත්ත අය කවුද කියලා. නීතිපති දෙපාර්තමේන්තුවට බලපෑම් කරපු අය කවුද කියලා. අපි කවදාද නීතිපති දෙපාර්තමේන්තුවට බලපෑම් කරලා නැහැ. ඉතින් ඒ නිසා මට මෙතන කියන්න තියෙන්නේ මෙන්න මෙහෙම දෙයක් ගොරු කතානායකතුමනි. පිප්පොකට් කාරෝ සමහර වෙලාවට පිප්පොකට් ගැහුවට පස්සේ හොරා හොරා කියලා අනෙක් මිනිස්සුන්ට අත දික් කරමින් දුවනවා. එතකොට මිනිස්සුත් වෙන මිනිස්සු පස්සේ එලවන්න පටන් ගන්නවා. මම දන්නේ මෙතන තියෙන්නේ ඒ වගේ සිද්ධියක්ද කියලා. මට කියන්න තියෙන්නේ මේ පමණයි. අපි ඇත්ත කතා කරන එක නතර කරන්නේ නැහැ මොන බලපෑමාවත්. අපිට හැමදාම ඇත්ත කතා කරනකොට මේ වගේ අභූත චෝදන එනවා. තම්බස් හතයක් මේ රටේ හොරගම් කරලා නැති කෙනෙක් වශයෙන් අපි වට බය වෙන්නේ නැහැ. බය නැති නිසා තමයි ආණ්ඩුපත්යෙන් මේ පැත්තට ඇවිල්ලා ඉන්නේ. එදා රනිල් වික්‍රමසිංහ මහත්තයාට දොන්ජුවන් ධර්මපාල කියපු අයට එයත් එක්ක වාඩි වෙන්න පුළුවන් වුණාට පාසුකු ප්‍රහාරය කරේ එක්සත් ජාතික පක්ෂයේ කැබිනට් ඇමැතිවරු කියලා කියපු අයට අද ඒ පක්ෂේ නායකයෙක් වාඩි වෙන්න පුළුවන් වුණාට අපිට එහෙම කරන්න බෑ. අපි හෘද සාක්ෂියට එකඟ වැඩ කරන අය. අපි හැමදාමත් ඇත්ත කියනවා. අපි හැමදාමත් හරි පැත්තේ ඉන්නවා. ඒ නිසා කරුණාකරලා අපේ ශරීර ගාතනය කරන්න එපා කියලා අපි ප්‍රකාශ කරනවා. ශානක්‍යන් රාජපුත්‍ර මැතිතුමා. Honorable. Yes. Honorable Minister. ගරු කතානායකතුමනි, මේ සභාවෙත් සභාවෙන් පිටත් මේ රටේ ජනතාවට ඇත්ත හෙළි කිරීමට සත්‍ය කතා කිරීමට අපිත් කාටවත් බය නැහැ. අනිත් එක ගරු කතානායකතුමනි, මේක කිසි පටලැවිල්ලක් නැහැ. පටලෝ අහගෙන ඉන්න ණය පටලෝ ගැනීම ගැන මට වගකීම ගන්න බෑ. මම කරුණ ඉදිරිපත් කරේදී පටලැවිල්ල ඇතෑරලා තමයි, මගහැරලා තමයි නිවැරදි ලෙස කරුණ ඉදිරිපත් කරේ. වන්දි ලබා ගැනීමේ කටයුතු කරන්න තියෙනවා නැව් දෙකකින් වෙච්ච හානිය සම්බන්ධව. එක්ස්ප්‍රෙස් පර්ල් නෞකාව 2021 මැයි මාසයේ වෙච්ච සිද්ධියක්. ඊට මාස 8කට විතර පෙර නිව් ඩයමන්ඩ් නෞකාවෙන් වෙනම පරිසර හානියක් සිදු වුණා. එතකොට ඒ වෙනම පරිසර නිව් ඩයමන්ඩ් නෞකාවෙන් වෙච්ච පරිසර හානිය පිළිබඳව වන්දි ලබා ගැනීම සඳහා විශාල ප්‍රමාදයක් තිබුණා. ඒ ප්‍රමාදය නිසාම හිටපු ගරු අධිකරණ ඇමතිතුමා අලි සබ්‍රි ඇමතිතුමාත් මමත් ඒකට මැදිහත් වුණා. අපි නීතිපති දෙපාර්තමේන්තුවට නඩු පැවරීමට මේ විදියට පවරන්න කියලා උපදෙස් දෙන්නේ නැහැ. අපි බලපෑම් කරන්නෙත් නැහැ. අපි කරන්නේ අධිකරණ ඇමතිවරයා විදියට පහසුකම් සලසා දීම. මේක ඇත්තටම අධිකරණ ඇමතිවරයා මැදිහත් වෙන්න ඕන කාර්යයක් නෙවෙයි. හැබැයි මීපායතනය සමුද්‍රීය ආරක්ෂණ ඒ ආයතනය නීතිපතිවරයාට නඩු පවරන්නට උපදෙස් දුන්නට අවශ්‍ය තොරතුරු ලබා දුන්නේ නැහැ. නිව් ඩයමන්ඩ් නෞකාව සම්බන්ධව නඩු තුනක් පවරන්න සිද්ධ වුණේ අන්තිම මොහොතේ. හේතුව ලොකු ප්‍රමාදයක් තිබුණා. එක්ස්ප්‍රෙස් පර්ල් නෞකාව සම්බන්ධවත් ප්‍රමාදයක් තිබුණා. සබ්‍රිමැතුමාගේ නිච්ච ඒ වැඩපිළිවෙල මමත් ඉදිරියට ගෙනිහිල්ලා ගිය අවුරුදේ ජූලි මාසේ මීපායතනයත් විශේෂඥ කණ්ඩායමත් කැඳවලා මමත් සාකච්ඡාවක් පවත්වලා අවසන් දිනයක් දුන්නා සැප්තැම්බර් මාසේ 23
තමයි අවසාන දිනේ ඊට පෙර සියලු වාර්තා අපිට ලැබෙන්න ඕන. ඒ වාර්තා ලැබෙනකන් නීතිපතිවරයාට නඩු පැවරීමේ හැකියාවක් නැහැ. සැප්තැම්බර් 23 එක ලැබුණේ නැති නිසා ලැබුණේ නැහැ. ඊට පස්සේ දිගින් දිගටම අපි සිහිපත් කරා මතක් කරා ඒ වෙනුවට යම් කිසි අර්බුදකාරී තත්වයක් මතුණා යම් යම් චෝදනා කරලා නීතිපති දෙපාර්තමේන්තුවට විරුද්ධව මීපා ආයතනයෙන් මම මේ පිළිබඳවත් කරුණු සොයා බැලුවා සැප්තැම්බර් 23 දෙනවයි කියපු වාර්තා ටික අපිට මට ලැබුණේ ජනවාරි මාසෙ මැද ඒ ලැබුණු දිනේම නීතිපතිතුමාට එක බාර දුන්නා නීතිපති දෙපාර්තමේන්තුවේ සාගර නීතිය පිළිබඳව විශේෂඥභාවය ලැබපු නීතිඥවරු ඉන්නවා එවැනි කණ්ඩායමක් තමයි පත් කරලා තියෙන්නේ ඒ උදවිය මේක පිටු දාස් ගණන් තියෙන වාර්තා ගණනාවක් මේව අධ්‍යයනය කරලා නඩු කටයුතු සියල්ල සිදු කරමින් පවතින අතරතුරේ දිගින් දිගටම මෙය වලක්වාලීම සඳහා නොයෙකුත් ප්‍රචාරණ අරගෙන ගියා එක අවස්ථාවක් තමයි මම එදත් මතක් කරා මේ පාර්ලිමේන්තු ආංශික අධීක්ෂණ කමිටුවට නීතිපතිවරයා ගෙනල්ලා විත්තීය නීතිඥවරු ගෙනල්ලා සමාජ ක්‍රියාකාරීන් ගෙනල්ලා එන්ජීඕ කට්ටිය ගෙනල්ලා මේ ඔක්කොම ගෙනල්ලා මෙතන සාකච්ඡා කරලා නීතිපති දෙපාර්තමේන්තුවට නීතිපති දෙපාර්තමේන්තුව අපහසුතාවයට පත් කරන්න හැදුවා මේ ප්ලීස් මම කතා කරන්න ඉවරනකන් ඉන්න බොහෝ ආට කියනට ඉදින්න බෑ ගරු කතානායකතුමනි මම ඔන් මයි ස්පීඩ් ගරු කතා ඉන්න කතා කරනකන් අහගෙන ඉන්න පුරුදු වෙන්න මොකද ඔච්චර බය වෙලා දඟලන්නේ වැරද්දක් නැත්තම් ඇච්චර ඔයයි නටන්නේ කරුණාකරලා අර ගැරන්ඩියට බුමු තෙල් ගැහුවා වගේ ගරු කතානායකතුමනි එතකොට මේ සම්බන්ධව නීතිපති දෙපාර්තමේන්තුව අපහසුතාවයට පත් කරේ මේ නැව් සමාගමෙන් සහ PNI ක්ලබ් සමාගමෙන් යම් යම් වරප්‍රසාද අල්ලස් ගත්ත මිනිස්සු ඒක නිසා තමයි නීතිඥ කණ්ඩායම් ඇවිල්ලා මේ පාර්ලිමේන්තුවේ බලහත්කාරයෙන් මේ පාර්ලිමේන්තුවේ බලහත්කාරයෙන් වාඩි වෙලා හොයනවා නීතිපතිවරයා මොකද්ද දාන නඩුව කොහෙද නඩුව දාන්නේ මොකද්ද නඩුවේ නඩු නිමිත්ත ඒ වගේ විශාල බලපෑමක් නීතිපති දෙපාර්තමේන්තුවට සිද්ධ වුණා ඒක නිසා මම නීතිපති දෙපාර්තමේන්තුව වරදක් කරලා තියෙනවා නම් ඕනෑම නීතිඥවරයෙක් ඌට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කරන්න විනය නීති ක්‍රියාත්මක කරන්න මම සූදානම් මට සහතිකයක් තියෙනවා නීතිපති දෙපාර්තමේන්තුවේ කිසි වරදක් වුණෙත් නැහැ කිසි ප්‍රමාදයක් සිද්ධ වුණෙත් නැහැ නමුත් ඒ අතරතුරේදී මේ වාර්තා ප්‍රමාද කරන නිසාම තමයි හිටපු සභාපතිතුමියගේ මීපායතනේ මම ගෙන්න ලැහුවේ දැන් ඇයි මේවා ප්‍රමාද වෙන්නේ ඒ අතරතුරේ නිව් ඩයිමන්ඩ් නෞකාව සම්බන්ධව නඩු පැවරීමත් අන්තිම මොහොතේ තමයි වාර්තා ටික ලැබුණේ එතුමියගෙන් මම ඇහුවා මේ නිව් ඩයිමන්ඩ් නෞකාව අර එක්ස්ප්‍රෙස් පර්ල් නැව වගේ සම්පූර්ණයෙන්ම විනාශ වෙලා ගිනි ගත්තේ නැහැ ඒක යම් මට්ටමකට හානියක් වෙලා ඒක වළක්ව ගන්න කටයුතු කරලා තිබුණා මම එතුමියගෙන් ඇහුවා ඇයි මේ නැවට යන්න දුන්නේ එතකොට ඒ පිළිබඳව මම නීතිපතිවරයාගෙන් සොයලා බලපුවාම නීතිපතිතුමා පැහැදිලි ලිඛිත නියෝගයක් දීලා තියෙනවා මේ නැවට යන්න දෙන්න එපා මේ නැවට යන්න දෙනවා නම් දෙන්න ඕන අපේ පරිසර පද්ධතියට වෙච්ච සම්පූර්ණ හානිය අපේ රටේ තැන්පත් කරාට පස්සේ තමයි කියලා. එතකොට නිව් ඩයිමන්ඩ් නෞකාව කරපු හානිය නිසා මිලියන 442ක් මේ වෙනකොට දීලා තියෙනවා ඒ වෙරළ සංරක්ෂණ පවිත්‍රතා කිරීම දීවරයන්ගේ ගෙවීම් යනාදී සම්බන්ධව. ඔව් රුපියල්. එතකොට ඊට අමතරව අපිට ඩොලර් මිලියන 22ක් ඩොලර් මිලියන 22ක් ලබා ගැනීම සඳහා නඩුවක් පවරලා තියෙනවා ඒකම නාර ආයතනය විසින් දරපු වියදම් දරන්න නඩුවක් පවරලා තියෙනවා දීවරයන්ට වෙච්ච හානිය පිළිබඳව නඩුවක් පවරලා තියෙනවා මේ නඩු තුනක් දැන් අපි පවරගෙන දඟලන්නේ වියදම් කරන්නේ මහන්සි වෙන්නේ ඇයි මේ නැවට යන්න දුන්න නිසා එතකොට මේ නැවට යන්න දුන්නේ මොන හේතුවක් නිසාද කියලා ප්‍රශ්න කරනකොට ඒ සමුද්‍රීය අධිකාරියේ සභාපතිතුමිය කිව්වේ මේක ජනාධිපතිතුමාගේ නියෝගයක් මම ප්‍රශ්න කරා කොහොමද ජනාධිපතිතුමා මේ නියෝගය දුන්නේ කොහොමද ඔබතුමියට මේක ලැබුණේ එතුමිය ළඟ ඊමේල් එකක් තියෙනවා ඒ ඊමේල් එකේ ලියලා තියෙන්නේ ජයන්ත කොළඹගේ මහත්මයා තමයි ලියලා තියෙන්නේ ඒක ආමන්ත්‍රණය කරලා තියෙන්නේ නාවික හමුදාපති මීපා සභාපති ජනාධිපතිවරේ කවදාවත් විදේශීය ලේකම්වරේ කරහා නාවික හමුදාපතිට නියෝග දෙන්නේ නැහැ ඒක ඉතිහාසය කෙරලා නැති දෙයක්. ඉතින් ඒක නිසා තමයි මම හිටපු ගරු ජනාධිපතිතුමාගෙන් ඇහුවේ මේ ඇත්ත නැත්ත සොයා ගන්න ඕන නිසා එතුමා මට පැහැදිලිව කිව්වා ජනාධිපති නියෝගයක් දෙන්න ඕන විශේෂයෙන්ම නාවික හමුදාපතිට දෙනවා නම් දෙන්නේ ආරක්ෂක ලේකම්
හරහා එතුමාට අලුතෙන් ඒ විෂය උගන්වන්න ඕනේ එතුමා ආරක්ෂක ලේකම් විදිහට දීර්ඝ කාලයක් කටයුතු කරපු කෙනෙක්. එහෙමත් නැත්නම් වැඩිම වුණොත් ජනාධිපති ලේකම් හරහා තමයි එවැනි නියෝගයක් දෙනවා නම් දෙන්නේ. එතකොට මේ කාල සීමාවේ මේ විෂය භාර ඇමතිතුමා තමයි ඔබතුමා. ඔබතුමාගේ විෂය. ඔබතුමාට තමයි වගකීම තිබුණේ. ඔබතුමාට තමයි මේ නැව යන්න නොදී වන්දි මුදල අරගෙන ඉවර වෙලා නැවට යන්න අවසර දීමේ කටයුත්ත කරන්න බලය තිබුණේ ඔබතුමාට. එතකොට දැන් එතකොට ජනාධිපතිතුමා හිටපු ජනාධිපතිතුමාත් කියනවා මේක නාලක ඇමතිතුමා තමයි ඇවිල්ලා මට ඉල්ලීම කරේ. එතුමා දුන්න උපදේශය ඔබතුමාත් පිළිගන්නවා. එහෙම යන්න දෙනවා නම් නැව නීතිපතිවරයාගේ අවසරය ගන්න ඕන. සම්පූර්ණ වන්දි මුදල මේ රටේ තැන්පත් කරන්න ඕන. ඒකට අනුව හිටපු නීතිපති දපුල දෙලිවේර මැතිතුමා නියෝගයක් දීලා තියෙනවා මේ නැවට යන්න දෙන්න එපා වන්දි තැන්පත් කරනකම් කියලා. එහෙම තියෙද්දි තමයි මේ නැව මුදා හැරියේ. ඒ මුදා හැරපු නිසා අපිට දැන් නඩු තුනක් පවරන්න සිද්ධ වෙලා තියෙනවා. අපි ලංකාවේ තමයි නඩු තුන පවරලා තියෙන්නේ. දැන් ওই නීතිඥවරු ඇවිල්ලා ওই රක්ෂණ සංස්ථා සමාගමේ සහ නැව් හිමිකරුවන්ගේ සමාගමේ නීතිඥවරු නැවිලා ඕ මොකද්ද ක්ලේම් එක කවද්ද ඉදිරිපත් කරන්නේ මේක ගාන කීයද අපි මේක ගැන සාකච්ඡා කරනවා කී කියා ඒ නීතිඥ කණ්ඩායම ගියාට අද දීවරයන්ගේ හිමිකම සම්බන්ධව විත්තියට සිතාසි බාර දීලා තියෙනවා ඒත් ඒවුන් අධිකරණයටවත් එන්නේ නැහැ ගරු කතානායකතුමනි නඩු පැවරුවම අධිකරණයටවත් එන්නේ නැති සමාගම් වල නීතිඥවරු එක්ස්ප්‍රෙස් පර්ල් නැව සම්බන්ධව අපි වන්දි ලබා ගන්න කටයුතු කරනකොට ඒක වළක්වා ගන්න මේ පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුත් පාවිච්චි කරා මේ රටේ යම් යම් ආයතනත් පාවිච්චි කරලා තියෙනවා සමහර පරිසර වේදී කියන අයත් පාවිච්චි කරලා තියෙනවා ඒගොල්ලෝ හුඟක් බලවත් ඒගොල්ලන්ට ඕන තරම් සල්ලි වියදම් කරන්න පුළුවන් අපි එක්ස්ප්‍රෙස් පර්ල් සම්බන්ධව අපේ හිමිකම් පෑම තමයි ඇමරිකාන් ඩොලර් බිලියන 6.4 ඉතින් ඒ මත නඩු පැවරීම කටයුතු කරන්න නීතිපතිවරයාට තීන්දුවක් ගන්න බෑ මේ වන්දි ප්‍රමාණය සම්බන්ධව ඒක නිසා තමයි මේ පායතනයෙන් පත් කරලා තිබුණේ අපි නෙවෙයි විශේෂඥ කණ්ඩායම 40 දෙනෙක් ඒ උදවියත් හුඟක් මහන්සි වෙලා වැඩ කරලා තමයි මේ වාර්තා ටික ගෙනල්ලා තියෙන්නේ ඉතින් ඒක තමයි ඒක නිසා දැන් එතුමා කියනවා නම් මම වැරදි කියලා එතුමා කියනවා නම් එහෙම නෙවෙයි ඒක උනේ කියලා ගරු කතානායකතුමනි පෙරේදා දිනේදී මම මේ සියලු තොරතුරු එලිදරව් කරලා මම ඉල්ලීමක් කරා මුලාසනේ කරුණා කරලා මේ පිළිබඳව පාර්ලිමේන්තුව තේරීම් කාරක සභාවක් පත් කරලා හොයන්න රටේ ජනතාවට ඇත්ත කියන්න ඊට පස්සේ බොහොම ස්තුතියි ගරු කතානායක මම කියන්නට ඕනේ මම විජයදාස රාජපක්ෂ මහත්මයා කියන කතාව මේ එක දෙයක් හරි මොකද මෙතන මේ තුමා කතා කරේ නිව් ඩයිමන්ඩ් ගැනනේ මම මතු කරන ප්‍රශ්නේ තමයි මේක හැමතිස්සෙම එක්ස්ප්‍රෙස් පර්ල් ඇත්තට පටල ගන්න එපා මේකේ ප්‍රශ්න දෙකක් තියෙනවා පළවෙනි එක තමයි නිව් ඩයිමන්ඩ් නැව නිදහස් කරන්නේ නාවික හමුදාව ඒක තිබුණේ නාවික හමුදාව යටතේ එතකොට නාවික හමුදාවට නියෝගය දෙන්නේ විදේශ ලේකම්තුමා අරපු නියෝගය තියෙනවා විදේශ ලේකම්තුමා පිළිගන්නේ ඒක ඇරියා කියලා මට තියෙන සම්බන්ධය මොකද්ද ජනාධිපතිතුමාට දෙන්නේ මට නියෝගය දෙන්න පුළුවන්ද මම නාවික හමුදාව නියෝග ගන්නවද මගෙන් අනික මම නියෝගයක් නිකුත් කරනවා මගේ ලේකම්වරයා හරහා කිසිම තැනක තියෙනවද වෙරළ සංරක්ෂණ ලේකම්වරයෙක් නියෝගයක් නිකුත් කළ මෙතන තියෙනවනම් සභාගත කරන්න නිසා කරුණාකර නැවත මගේ නම ගෙනල්ලා මේකට පටලන්න එපා වෙරළ සංරක්ෂණේ මට බාරව තිබුණාට නාවික හමුදාව ආරක්ෂක අමාත්‍යාංශයේ මගේ යටතේ නෙවෙයි තිබුණේ විදේශ අමාත්‍යාංශයේ මගේ යටතේ නෙවෙයි තිබුණේ ජනාධිපතිතුමත් කියනවා කිව්වා මම ගෝඨාභය රාජපක්ෂ මහතා කතා ඔබ හිටියෙත් මේක යවන්න ඕනේ නැහැ කියන තැන මට හිතන සිද්ධ වෙලා තියෙන ගෞරව කතානායකතුමනි ජනාධිපතිතුමා සමග සාකච්ඡාවේදී විදේශ ලේකම්වරයාට කියන්න ඇති නීතිපති උපදේශ අරගෙන අරින්න කියලා ඉතින් නීතිපති උපදේශ අරගෙනද ඇරියේද ඇත්ත කියන එක යත් එක බරා ගන්න මම මොන කරන්නද ඒකට මම අදාළ නැහැ කිසිසේත්ම මාව පටලගන්නේ මොකටද ඊළඟට එක්ස්ප්‍රෙස් පර්ල් සම්බන්ධයෙන් මම නැවතත් කියනවා එක්ස්ප්‍රෙස් පර්ල් සම්බන්ධයෙන් වාර්තා ප්‍රමාදයක් කෝපයක් කර තියෙනවා ඒකටත් මම අදාළ නැහැ මොකද මේ 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 සිද්ධියට දැන් මාස 22ක් වෙනවා මාස 21ක්ම මම මේ අමතක නැහැ ඉතින් සබ මාව පටලගන්න එපා මේ ප්‍රසම්බද ඉච්චර මං කියන්නේ තමා මොකද කියන්නේ ඉක්මනට ගරු කතානායකතුමනි කරු කතානායකතුමනි අවස්ථාව ලබා දීම පිළිබඳ ස්තුතියන්ත වෙනවා කරුණු දෙකක් පිළිබඳව මේ සභාවත් ජනතාවත් දැනුවත් කරන්න ඕනේ මේ මොකද එකක් මේ නැව සම්බන්ධව විශේෂයෙන් සම්බන්ධ වුණේ දීවර ප්‍රදේශයේ නියෝජනය කරන පුද්ගලෙක් ඉදිරිය මම දෙක මෙතුමාගේ කතාවේදී කිව්වා පාස්කු ප්‍රහාරයට චෝදනා එල්ල කරපු ඒ කැබිනට් ඇමතිවරු ඉටපු ඒකේ නායකත්වයේ දරපු ජනාධිපතිතුමා ඉන්න එකේ ඒගො අපි ඉන්නවා මේ ආණ්ඩුවට සහයෝගය දෙන අය එතුමා ඇත්ත කතා කරන ඉඳ විපක්ෂ ඉන්නවා ඉතමත් පෑදලිව කියන්න ඕනේ ගරු රනිල් වික්‍රමසිංහ මැතිතුමාට ජනාධිපතිතුමාට පාස්කු ප්‍රහාරය පිළිබඳව කිසිම චෝදනාවක් එල්ල වෙලා නැහැ පළවෙනි එක
දෙක එදා ඒ කැබිනට් එකේ චෝදනා එල්ලෙච්ච කිසිම ඇමතිවරයෙක් මේ අද වර්තමාන කැබිනට් එක තුල නැහැ. ඒ නිසා ඔබතුමාගේ ඒ ඔබතුමා කියපු ප්‍රකාශය කරුණා කරලා ඉල්ලාස් කරගන්න. රනිල් වික්‍රමසිංහ මහත්තයාට පාස්කුරු පාරේ පිළිබඳ කිසිම චෝදනාවක් නැහැ. තමුන්නාංශ තමයි හිටපු ජනාධිපතිට උපදෙස් දීලා තමුන්නාංශ තමයි ඌදත් මංකොල්ල කාලා නැවත් මංකොල්ල කාලා පරිසරයත් මංකොල්ල කාලා දීවරංගේ දීවර සම්පතක් නැති කරලා ශානකින් මන්තුමාත් එක්ක කතා කරන්න. Honorable Speaker, I would like to raise a previous. Karuna kalla, anamashya prashnete me 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 khali naas karan netu. Obutuma avastha dunna nati prashnya kya kena hedua. Karuna kalla obutuma idirite karagini an. Honorable Speaker, can you? Hari, bom istuti, bomi karuna kalla oye dekam natra karande. Karuna kalla oye dekam natra karande. So I can't hear anything. Karuna kalla obutumana dennama indaganda. Indaganda. Sabave gauruwe rakagena. Oya Nimallan samantuma obutuma karuna kalla indaganda. Karuna kalla indaganda. Obutuma karuna kalla indaganda. Lak therana poothakata eha kiyala ratagena kekkumak.